සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ 2 පේතෘස් 3:9 පදයේ කොටසකුයි. සියල්ලන්ම පසුතැවිලි වෙනවට මිස කිසිවෙක් විනාශ වෙනවට උන්වහන්සේ නොකමැතිව නුඹලා කරේ බොහෝ කල ඉවසනසේක. සමහර විට දෙවියන් වහන්සේ සමග ඇති ඇදලිවන්තයන්ගේ ඉවසීම බිඳි යනවා. විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ගැනයි ඒ. මොනවටද උන්වහන්සේ එන්නේ නැතුව තවත් ඉන්නේ යයි ඔවුන් කල්පනා කරනවා. අපවට සිදුවන ඛේදවාචක අපගේ ආදරණීයන්ගේ පීඩා විඳින් සහ දිනපතා ජීවිතයේ ආතතීන් පවා ආදී මේ සියල්ලම පෙනී යන්නේ ඒවායේ විසඳුම් ක්ෂිතිජයනුත් එහා යන ආකාරයකුයි. අනික් අත්තට කිසුසාංශයව කෙනෙකුට මුණ ගැසුණු කතාවක් අසන්ට ලැබෙයි. නැතිනම් අවුල් වියුල් මැද දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටින ආකාරය දකින්ට ලැබෙයි. අප නොදන්නා කතා සහ විස්තර බොහොමයක් දෙවියන් වහන්සේ දන්නවා. සුභාරංචිය අප සම්බන්ධයෙන් නොවන බවත් අප උන්වහන්සේව විශ්වාස කළ යුතු බවත් එය අපට මතක් කර දෙනවා. 2 පේතෘස් 3:9 පදයට අනුව එය උන්වහන්සේගේ පුත්‍රයාණන්ව තවමත් නොදන්නා අන් අයට කාලය ලබා දීමේ දෙවියන් වහන්සේගේ සැලැස්මයි. අපි මෙනෙහි කරමු. ක්‍රිස්තුස් වහන්සේ ආපසු එනතුරු අපගේ සාක්ෂිය ප්‍රකාශ කරමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ක්‍රිස්තුස් වහන්සේව නැවත එීමට පෙර තවත් මනුෂ්‍යයන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ගැලවීම ලබා ගැනීමට අමතර කාලයක් ලබා දීම ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.